අද 2023 ජුනි මාස 27 වන අඟහරුවාදා worldwide visa consultancy private limited අපගේ YouTube නාලිකාව හරහා ලෝකයේ වෙනස් වෙමින් පවතින සංක්‍රමණික නීති පිළිබඳව ඔබව සිංහල මාධ්‍යෙන් දැනුවත් කරනු ලබනවා සෑම සතියකම අඟහරුවාදා දිනේදී ඔබට අපහ සම්බන්ධ වී මේ පිළිබඳව යාවත් කාලින විය හැකිය දකුණු ඕස්ට්‍රේලියාවේ දැනුම් දීම් වලට අනුව ස්ටේට් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් යටතේ අයදුම් කරන අයදුම් කරුවන්ට 2023 ජුනි 8 සිට මූල්‍ය වර්ෂයේ අවසන් වන තෙක් අයදුම් කිරීමට නොහැකි වනු ඇත ඔබේ BRB කල් ඉක්ුත් වූ පසු UK හි රැඳී සිටීමට ඇති අවසරය අවසන් වේ ඔබට UK හි දිගටම රැඳී සිටීමට අවශ්‍ය නම් වෙනත් ඉමිග්‍රේෂන් කැටගරි එකකට මාරු විය යුතුය. ඔබේ නව ආයුධම් පත අනුමත කිරීමේදී ඔබට නව BRP හෝ E-visa තත්වයක් ලබාගත හැකිය. ඔබේ BRB 2024 දෙසැම්බර් මාස 31 වනදා සිට කල් ඉක්ුතුව හොත් ඔබට කිසිදු පියවරක් ගැනීමට අවශ්‍ය වන්නේ නැත. මෙයට හේතුව වන්නේ UK Home Office සිට සංක්‍රමණ හා වැඩකිරීමේ අයිතිය ලබා දීමට 2025 ජනවාරි 1 වනදා සිට සම්පූර්ණ මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත වන බැවිනි. 2024 දෙසැම්බර් මාස 31 වන දින කල් ඉක්ුත් වන දිනයක් සහිතව BRP නිකුත් කරනු ලබයි. එක්සත් රාජධානියේ Skilled Work Visa යටතේ රැකියා කරන පුද්ගලයන්ට තම යැපෙන්නන් ගෙන්වා ගැනීම 2023 අප්‍රේල් මාස 12 වනදා සිට ක්‍රියාත්මක වන අතර අවම වාර්ෂික ආදායම පවුම් 26200ක් හෝ ඊට වැඩි විය යුතුය. 2023 අප්‍රේල් මාස 12ට පෙර එය පැවතියේ වාර්ෂික පවුම් 25600ක් හෝ පැයකට පවුම් 10ක් ලෙසයි. ඊට අමතරව යැපෙන්නන් සඳහා ඉංග්‍රීසි භාෂා සුදුසුකම අනිවාර්ය වේ. කැනඩාවේ ඇල්බර්ටාහි රූරල් රිනිවල් ස්කීම් යටතේ ජාත්‍යන්තර පුහුණු ශ්‍රමිකයන්ට රැකියා අවස්ථාවන් මේ වන විට පවතිනවා. ජාත්‍යන්තර පුහුණු ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා සඳහා ඉල්ලුම වැඩි නමුත් ඒ වාට අදාළ කොන්දේසි හා සුදුසුකම් යටතේ බොහෝ ආයුධම් කරුවන්ට නොහැකි වන ප්‍රමාණය වැඩිය. මෙහිදී ඔබ රැකියා අවස්ථාවක් ඇල්බර්ටාහි ලබා ගැනීම අවශ්‍යයි. මෙම ප්‍රදේශය තුල රැකියා පුරප්පාඩු තිබෙන බැවින් කැනඩා රජය තීරණය කර ඇත්තේ ජාත්‍යන්තර පුහුණු සේවකයන් බදවා ගැනීමටයි. මෙහිදී ඔබ ඇල්බර්ටාහි සංස්ථාපිත හෝ ලියාපදිංචිලත් ආයතනයක රැකියා අවස්ථාවක් ලබාගත යුතුය. එවිට ඔබට ඔෆර් ලෙටර් පතක් නිකුත් කරන අතර පසුව ප්‍රොවින්ෂියල් නොමිනේෂන් යටතේ ඇල්බර්ටා ඇඩ්වාන්ටේජ් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් AIP සඳහා අවශ්‍ය වන ලියකියවිලි යොමු කළ යුතුය. ඔබ ආයුධම් කිරීමෙන් පසුව ඇල්බර්ටාහි ප්‍රාන්ත රජය ඔබගේ ආයුධම් පත සමාලෝචනය කර පර්මනන්ට් රෙසිඩෙන්සි සඳහා ඔබව නම් කරයි. මෙහි ඇති වාසි වන්නේ ඔබට හා ඔබගේ පවුලේ සමාජිකයන්ටද ඔබ සමගම කැනඩාවට ගොස් ඒමට හැකිවීම ඔබට මෙම ප්‍රෝග්‍රෑම් එක යටතේ පර්මනන්ට් රෙසිඩෙන්සි සඳහා ආයුධම් කිරීමේදී ඔබගේ සහකරු හෝ සහකාරිය එසේත් නොමැතිනම් තමන්ගෙන් යැපෙන දරුවන්ද කැනඩාවට ගෙන්වා ගැනීමට හැකිවීම මෙහි ඇති තවත් වාසියක් වන්නේ ඔබට ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතු නොවීම ඔබට උපාධියක් නොමැති වූවත් මේ සඳහා ආයුධම් කළ හැකිය IELTS ලකුණු මට්ටම අවශ්‍ය වන්නේ ඉච් බෑන්ඩ් 4A. මෙම අවස්ථාව කැනේඩියානු රජය විසින් අවසන් කළ හැකි බැවින් ඉක්මනින් ඔබත් ඒ සඳහා යොමු වන්න. කැනඩා ජොබ් බැංක් සර්ච් කිරීමෙන් ඔබට රැකියා අවස්ථා සොයාගත හැකිය. ඔබ මේ වන විටත් එක්සත් රාජධානියට පිටත්ව ගිය අයෙක් නම් ඔබට UK හි අවුරුදු දෙකකට වළංගු වර්ක් පර්මිට් සඳහා ආයුධම් කිරීමේ හැකියාවක් පවතී. මෙයට අදාළ කොන්දේසි වන්නේ ඔබ අවුරුදු දෙකක වර්ක් පර්මිට් සඳහා ආයුධම් කරන කාල වකවානුව වන විටත් එක්සත් රාජධානියේ සිටිය යුතු වීම ඔබ වළංගු ටියර් 4 ස්ටුඩන්ට් වීසා සහිත අයෙකු වීම ඔබට අවුරුදු දෙකක් සඳහා වළංගු වන වර්ක් පර්මිට් පතක් තිබීම හා UK හි මාස්ටර්ස් බැචලර්ස් හෝ වෙනත් රැකියාවක් පවතින උපාධියක් පැවතීම ඔබේ විශ්වවිද්‍යාලයේ හෝ අධ්‍යාපන ආයතනයේ ඔබ කරන ලද පාඨමාලාව සාර්ථකව අවසන් කළ බවට ඔවුන් විසින් තහවුරු කිරීම යනාදිය වේ. ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රධාන අංශවල පුහුණු ශ්‍රමිකයන් වැඩි කිරීම සඳහා තෝරාගත් උපාධි සහිත තාවකාලික උපාධිධාරී වීසා එනම්
හාරසිය අසූ පහ පන්තිය දරන්නන් සඳහා අමතර වසර දෙකක පශ්චාත් අධ්‍යන අයිතිවාසිකම් වෙන් කර ඇත මෙම නීතිය 2023 ජුලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වේ දැනට පවතින වසරක හෝ දෙකක සේවා දිගුවට මෙම දිගුව එක් කරනු ලබයි ඩොලර් 70,000ට වඩා ඉපයීම් ලබන පුහුණු ශ්‍රමිකයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා ස්තර දෙකක් සඳහා 2023 ජුලි මස පළමු වනදා සිට ශ්‍රම වෙළඳපොළ පරීක්ෂාව එනම් LMI ලේබර් මාකට් ටෙස්ට් ඉවත් කරනු ලබයි කැනඩාවේ 2023 සැප්තැම්බර් මාසයේ සිට වීසා ස්පොන්සර්ෂිප් පතක් සහිතව අන්ස්කිල්ඩ් වීසා සඳහා ආයුධම් කළ හැකිය මෙහිදී උපාධියක් ඩිප්ලෝමාවක් හෝ සහතික පත්‍ර පාඨමාලාවක් කර තිබීම අත්‍යවශ්‍ය නොවේ මෙහිදී සස්කච්වාන්හි කිචන් හෙල්පර් තනතුර ආයුධම් කළ හැකි වේ මෙය පූර්ණ කාලීන ස්ථිර රැකියා අවස්ථාවක් වේ මෙහිදී ආයුධම් කරුවන්ව පුහුණු කිරීමටද හැකියාව ඇති අතර මෙම රැකියා අවස්ථා සඳහා පෙර සුදුසුකම් නැති අයටද ආයුධම් කළ හැකිය General Construction Workers in Alberta යටතේ ඉදිකිරීම් ප්‍රදේශවල කම්කරුවෙකු වශයෙන් වැඩ කිරීමේ හැකියාව ඔබට ලැබේ. මෙහිදී පූර්ණ කාලීනව වැඩ කළ හැකි අතර පැයකට ඩොලර් 29ක ගෙවීමක් සිදු කරයි. මෙහිදී සතියකට පැය 35ත් 45ත් අතර වැඩ කිරීමේ හැකියාවක් ඇත. Employer training අවස්ථාවද මෙහිදී ලබාගත හැකිය. Food counter attendant in remain Saskatchewan යටතේ මෙයද ස්ථිර කාර්යභාරයකි මෙහි පැයකට සිදු කරන ගෙවීම ඩොලර් 13ක් පමණ වන අතර සතියකට පැය 30ක් හෝ 40ක් වැඩ කිරීමේ හැකියාව ඇත මෙහිදී ඉංග්‍රීසි භාෂා කුසලතාවය අවශ්‍ය වේ රැකියා පුහුණු අවස්ථාද ඇත small engine and equipment mechanic in ontario යටතේ කුඩා එන්ජින් නඩත්තු කිරීමට පෙර පළපුරුද්දක් ඇතනම් ඔබට ජොබ් ස්පොන්සර්ෂිප් පතක් ලබා ගැනීමට හැකි වේ පූර්ණ කාලීන රැකියාවකි අවශ්‍ය නම් නවාතැන් පහසුකම්ද ලබාගත හැකිය මේ සඳහා රැකියා අවස්ථා තුනක් තිබේ High school graduation certificate පතක්ව පෙර අත්දැකීම් අවශ්‍ය වේ. ඕස්ට්‍රේලියාවේ පසුගිය අවුරුද්ද තුලදී parent visa සඳහා ස්ථාන 4500ක් තිබූ අතර 2023 හා 2024 වර්ෂවලදී තවත් ස්ථාන 8500ක් වෙන් කර තිබෙනවා. ස්ථිර මාපිය වීසා සඳහා වැඩි ඉල්ලුමක් පවතින අතර සීමිත ස්ථානගත කිරීම් ප්‍රමාණයක් පමණක් ඇත. රජය විසින් මෑතකදී පවත්වන ලද සංක්‍රමණ සමාලෝචන මගින් පෙන්වා දෙන්නේ රැඳී සිටීමේ කාලය හා ඉහළ මිල ගණන් හේතුවෙන් මාපිය වීසා වැඩසටහන ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇති බවයි. නිපුණතා සංක්‍රමණ වැඩසටහනේ ප්‍රතිසංස්කරණ අවසන් කිරීමෙන් පසු මෙම වෙනස්කම් ගැන සලකා බලනු ඇත. සබ් ක්ලාස් 870 තාවකාලික මාපිය වීසා සංකල්පයන් කෙටිකර දෙමාපියන් සඳහා දැරිය හැකි කෙටිකාලීන වීසා බලපත්‍ර හඳුන්වා දීමට මෙහිදී පියවර ගැනීමට නියමිතයි. නව සීලන්තය හා කැනඩාව දියත් කරන ලද ලොතරැයි ක්‍රමයක් බලධාරීන් විසින් හඳුන්වා දිය හැකි බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර ඇත. සංක්‍රමික නීති පිළිබඳ යාවත්කාලීන කිරීම එසෙනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව සමග රැඳී සිටීමෙන් ඔබට අවස්ථාව හිමි වෙනවා. ඔබ අපහාර රැඳී සිටියාට ස්තුතියි.